ලෝකපුරා ජනජීවිත අඩාලුණු වසංග තත්ත්වේ නිසා නතර වෙලා තිබුණු ක්‍රිකට් නැවත ආරම්භ වෙන පෙර නිමිති මේ වෙද්දි 15 වෙනි තියෙනවා. අපි ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් ලබන 15 ඉඳන් ආරම්භ වෙන නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේක ගොඩක් ආරක්ෂිත පියවර අනුගමනය කරන ගමන් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. පුහුණුවීම් ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙන කාණ්ඩ විදිහට සිළුම් ක්‍රීඩකයන් එකවර පුහුණුවීම් වලට සහභාගී කරගන්නේ නැතුව වේගපන්දු යවන්නන් සහ තුන්ගිරියව ක්‍රීඩකයන් පළමුව පුහුණුවට කැඳවන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකි ආතර් කියන්නේ අලුත් සැලසුම් එක පුහුණුවීම් පටන් ගන්නවා කියලා. මං හිතනවා අපිට මේ වසරේ පුළුවන් තරම් ක්‍රිකට් ගහන්න පුළුවන් වෙයි කියලා. නිසකවම ඊට වඩා විශාල දෙයක් තියෙනවා. පැහැදිලිවම අපි ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැන බලන්න ඕන. මං හිතන්නේ ප්‍රේක්ෂකයන් නොමැතිව හෝ ක්‍රිකට් ගහන්න සියලුම ක්‍රිකට් ආයතන සාමූහිකව කැමති විය යුතුයි. එසේ නොවුනහොත් මූල්‍යමය වශයෙන් සෑම ක්‍රිකට් ආයතනයක්ම පීඩනයකට යටත් වෙනවා. එහෙම මූල්‍යමය ගැටලුවක් ආවොත් ක්‍රීඩකයන් පුහුණුකරුවන් සහායක කාර්ය මණ්ඩල සහ බිම් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවටත් ඒ බලපානවා. එනිසා මෙම පරිසරය තුළ අපට හැකි ඉක්මනින් ක්‍රීඩා කිරීමට සාමූහික කැමැත්ත අවශ්‍යයි. මේ පුහුණුවීම් ආරම්භ කරද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා වෛද්‍ය උපදෙස් මත පුහුණු කරුවන් සහායක කාර්ය මණ්ඩලයේ වගේම ක්‍රීඩකයන්ුත් PCR පරීක්ෂණයකට යොමු කරන්න තමයි නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම පුහුණුවීම් ආරම්භ කිරීමට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් උපදෙස් මාලාවක් ක්‍රීඩකයන්ට ලබා දීමටත් නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. 15 වෙනිදා ආරම්භ වන පුහුණුවීම් වලට ක්‍රීඩකයන් 8 දෙනෙකු සහභාගී වීමට නියමිත වෙලා තියෙනවා. සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු දාන, වනිදු හසරංග සහ දසුන් චානක තමයි පළවෙනි දවසේ පුහුණුවට කැඳවලා කියලා ආරංචි. දවසේ තමයි නායක දිමුත් කරුණාරත්න ඇතුළු ප්‍රතිකරුවන් පුහුණුවට කැඳවන්න නියමිත වෙලා තියෙන්නේ. ඉස්සරහට තියෙන නියමිත 2020 ලෝකුස්ලානේ වගේම ඉන්දියාව සහ බංග්ලාදේශ එක්ක තරගාවලි වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා පිළ මෙසේ පුහුණුව ආරම්භ කරන්න නියමිත. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ පසුගියදා නිවේදනය කරලා තිබුණේ ලංකාවේ තත්ත්වය යහපත් නම් තම කණ්ඩායම අනිවාර්යයෙන්ම ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට එනවා කියලා. ඒ වගේම ඉන්දියාව එක්ක තරගාවලියත් ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. මේ ඔක්කොම වඩා වැදගත් 2020 ලෝකුස්ලාන තරගාවලිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට තවමත් තීරණය කර තිබීම නිසා කණ්ඩායම සූදානම්ින් තියෙන එක තමයි වැදගත් වෙලා තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.